සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මානව හිතවාදී යුගයක් 16 වෙනිදා ආරම්භන බවට සජිත් ගින් සහතිකයක්. ආසියා මැතිවරණ නිරීක්ෂකින් වැඩ ආරම්භයි. ගෑස් හිගිය ගැන මංගල කළ හෙලිදරව්ව. අවුරුදු 4ක් ගිහිල්ලා ගෑස් රුපියල් 900කින් අරන්. ඒ අඩු කිරීම දරා ගන්න බැරි වෙච්ච සමහර කෝට්ටුවේ වෙලෙන්නෝ කෝට්ටුවේ නායකත්ව ඉල්ලීම පරිදි ඉය පෙරේ දානකොට ගෑස් හිගයක් ඇති කරන්නේ. 30 දෙනෙකු පොලිසියට කොටපු Facebook සාදය. ඉන්දියානුවන්ට වීසා නොමැතිව පාකිස්තාන සීක දේවස්ථානයට ඇතුළු වීමට වරම්. මුලිම දේශීය පුවත්. තේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනාධිපතිතුමාගේ අපේක්ෂාවට සියලු දෙනාගේ සහය හිමි වෙති බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පවසනවා. ජාතික උරුමයක් බව පවතින තේරවාදී පාලි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් යුනෙස්කෝ මතක ලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ ස්වාමින් වහන්සේ මේ බව සඳහන් කළා. ත්‍රිපිටකයේ ලේඛනගත කිරීමේ ගෞරවයේ හිමියන්නේ සිංහල අපටමයි. මේ සිංහල රටේදී තමයි ලෝකේ පළවෙනි වතාවට ත්‍රිපිටකයේ ලේඛනගත කළ බවට සාක්ෂි තිබෙන්නේ. දැන් මේක අපි ජාති කුරුමයක් බවට අපිපත් කරගත්තා. නමුත් බලන්න මේක ලෝකේට යත් ලෝක කුරුමයක්. මේ ත්‍රිපිටකයට යම් යම් අය විසින් නොඑක් විදිහේ ඇතැම් විට තමන්ගේ පෞද්ගලික මතවාද ඇතුළුකරන උත්සාහ දරපු අවස්ථා නැතුව නෙමෙයි. අන්න එහෙම දේවල් වලට ආවරණයක් සපයන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළේ. මේ සත්ක්‍රියාව ලෝක උරුමයක් දක්වා ගෙනියන්න දැන් උත්සාහවන්ත වෙනවා. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ඇතැම් පිරිසක් විසින් මේ ත්‍රිපිටකයේ අර්ථ වෙනස් කරමින්, පද වෙනස් කරමින් මේකට ලොකු හානියක් සිද්ධ කරනු ලබනවා. එතකොට ඒ හානිය වළක්වා ගන්නට තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් මෙන්න මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පිහිටවන්න තියෙනවා. මේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයෙන් කටයුතු සිද්ධ කරනු ලබනවා මේ අර්ථ වෙනස් කිරීම, පද වෙනස් කිරීම, ඒ වගේම ත්‍රිපිටකයේ අර්ථ විකෘතිමත් භාවයට පත් කරලා පෞද්ගලික මතිමතාන්තර මේකට ඇතුළත් කරන එක වළක්වා ගැනීම කියන එක සිද්ධ කරනු ලබනවා. යුනෙස්කෝව සෑම වර්ෂයක් පාසාම එම රටවල් වලින් ඉල්ලා සිටිනවා මේ ලෝක මතක ලේඛනයේ මේ සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් අපි බලාපොරොත්තුනේ මේ සඳහා නාම යෝජනාවක් ඉදිරිපත් කරන්නට තමයි. නමුත් ගැටලුවක් පැන නැගී තිබෙනවා. මක් නිසාද? අපේ මිත්‍ර රටවල් දෙකක් ජපානය සහ දකුණු කොරියාව අතරා රටක තිබෙන ලේඛනයක් මේ යුනෙස්කෝවට ඉදිරිපත් කරපුවාම ලේඛනයට ඇතුල් කරන්නට කියලා යුනෙස්කෝවේ එම රටවල් දෙක මත ගැටුමක් ඇති වුණා. ඉතින් මත ගැටුම් ඇති වුණාම යුනෙස්කෝව පාර්ශ්වයක් ගන්නෙ නැහැ. පුළුවන් තරම් සාකච්ඡා මාර්ගයට පිවිසෙනවා එම ගැටුම निराකරණය කර ගන්නට. ඉතින් මේ නිසා දැනට යුනෙස්කෝව తాවකාලිකව අතීතවා තිබෙනවා මේ ලෝක මතක ලේඛනයට අලුතින් නාම යෝජනා බාර ගැනීම. මේකේ අනාගතයේදී තිබෙන්න පුළුවන් භයානක වදුරු ඒවලට අපි ගන්න පියවරවල් මොනවද? මේවත් ලියන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕනේ අන්තර්ජාතික වශයෙන් උත් මේකට පරිශීලනය කරන්න පුළුවන්ද කියලා කියන්න ඕනේ. මේ ටික සම්පූර්ණ කරගත්තට පස්සේ අපිට ඉතාමත්ම ප්‍රතික්ෂේප වෙන්නේ නැති හොඳ ඩොකියුමන්ට් එකක් හැටියට හදලා ලේඛනයක් හැටියට හදලා නාම යෝජනාවක් හැටියට හදලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තමන් කැමති ආගමක් ඇදහිීමට භාෂාවක් භාවිත කිරීමට හා සංස්කෘතියක් තුල කටයුතු කිරීමට කැමති නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති දුරේට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අපි මේ රටේ ස්වාධීන පොලිසියක් ඇති කරා. එදා මතකද උසාවියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශ්වකාරතුමේ ඇදගෙන ගිය හැටි අපි අධිකරණයේ ස්වාධීනත්වයට අහුරු කරා. නිදහස් වාතාවරණයක් ඇති කරා.
එදා වගේනේ මට බයිනෝ 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 හැමදාම හැම එක්කෙනාම ජීවිතුන් අතර ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම හානියක් නැහැ කොහොමද එහෙනම් මෙහෙම සමාජයක් අපි ඇති කරේ අපි ගෙනල්ලා ස්වාධීන අධිකරණ කොමිසමක් දැම්මා ස්වාධීන මැතිවරණ කොමිසමක් දැම්මා ස්වාධීන රජයේ සේවා කොමිසමක් දැම්මා මේ අය පත් කරන්න විශ්වකාරවරු පත් කරන්න නීතිපති පත් කරන්න පොලිස්පති පත් කරන්න වෙනම විවස්ථාදායක සභාවක් දැම්මා ආණ්ඩු පක්ෂය විපක්ෂය ස්වාධීන සමාජිකයන් සමග කිසිම ප්‍රශ්නයක් එතන ඇති වුණේ නැහැ ඒක සාර්ථකව අපි කරගෙන ගිහින් තියෙනවා අද අග්‍රවිශ්වකාරතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැ ආණ්ඩුවට පක්ෂව ආණ්ඩුවට විරුද්ධව ඕනෑම තීරණයක් දෙන්න පුළුවන් අද සම්පූර්ණ මාධ්‍ය නිදහස තියෙනවා අද නීතිය ක්‍රියාත්මක වෙනවා අද ඕනෑම තොරතුරක් ගන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ අයිතිය කියන නීතිය නිසා කවුද මේ රටේ ආගම් ભેදය ඇති කරේ කවුද මේ රටේ ඇත්ත වශයෙන්ම ජාතික සමගියට විරුද්ධ වුණේ අද ජාතික සමගිය තියෙනවා සංහිඳියාව තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ අන්න මේකයි අපි ආරක්ෂා කරන්න ඕනේ තමන් කැමති ආගමක් අදහන්න තමන් කැමති භාෂාවක් භාවිතා කරන්න තමන් කැමති සංස්කෘතියක් භුක්ති විඳින්න අන්න බය නැතුව මේ වැඩ කටයුතු කරන්න මේ ආණ්ඩුව ඉදිරියට යන්න ඕනේ මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හංස ඇලංගින් යලිත් කතරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න ඕනේ අද මේ කොළඹ නගරේ එක පැත්තකින් මට්ටක් කුලිය උමම් මාර්ග දෙකක් යනවා අනිත් පැත්තෙන් මේ සන්ත බස්තියමේ මේ ඇල මාර්ගයේ පොම්පාකාරයක් එනවා අතන නාගලම් වීදියේ පොම්පයක් හයි කරලා කොළඹ නගරේ ගම් වතුර ගලනකොට ගඟට වතුර විදින්න ක්‍රමයේ හදනවා මේ පැත්තෙන් බම්බලපිටිය පැත්තට නිදහස් චතුරස්‍රය පැත්තෙන් තව උමම් මාර්ගයක් යනවා අතනින් කිංසිපාර හරහා DS එක හරහා ඒ වතුර ටික ගෙනියන්න පාර හදලා ඉවරයි දේවි බාලිකායක හරහා බොරැල්ලේ වතුර ටික ගෙනියන්න කටුවැලට පාර හදලා ඉවරයි මිට්ටෝරුනි මේ වෙනකොට ලබන අවුරුද්දේ ජූනි ජූලි වෙනකොට කොළඹ නගරයේ ගම් වතුර ප්‍රශ්න විසඳන්න අපි ස්ථිර සාර වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඊළඟට අද මේ කොළඹ තට්ටු නිවාසවලට වතුර එනවා හොරයි මොකද කොළඹ නගරයට පානීය ජලය ගෙන එන මාර්ගය අවුරුදු 150ක් පරණයි දවැන්ත මලකඩ කාලයේ පයිප් අපේ ආණ්ඩුව ඒ කිලෝමීටර් 960ක් වෙච්ච කොළඹ නගරයේ පානීය ජල පද්ධතිය අද පොළොව යටින් හදාගෙන යනවා මිත්‍රෝනි අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා අතින් ලබන ජූලි මාසෙදී මැද කොළඹ ජනතාවට ගෝල් පේස් එක වගේ හත් ගුණයක් විශාල ඒ නාගරික උද්‍යානය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා අපි තමුන්නාන්සලට කියනවා ඊළඟට මේ මැද කොළඹ හදවත මැනින් වෙළඳපොළ කිසිම මිනිහෙක්ගෙන් අපි සතයක් අය කරන්නේ නැතුව කඩ කුලිය විතරක් අරගෙන සියලුම කඩ ටික අපේ ජනතාවට ප්‍රතිපත්ති කරුකව අපි ලබන ජනවාරි මාසයේ අපි ලබා දෙනවා කියන එක අපි තමුන්නාන්සලට ප්‍රකාශ කරනවා අපි බොහොම ආඩම්බරෙන් මේ ඩයස් ප්ලේස් එකේ කෙහෙල්වත්තේ ඔබතුමාලා ආඩම්බරෙන් කියන්න ඕනේ අපි මේ රටේ ඉපදිච්ච මිනිස්සු අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු අපි මේ රටේ මැරෙන මිනිස්සු ගෝටා බෙලට බැසිල්ලා වගේ යැන්කි ඇමරිකන් කාරෙන්ට වඩා දහස් ගුණයක් අපි දේශප්‍රේමී කියලා අපි මතක් කරන්න ඕනේ මිත්‍රෝනි ආසියා මැතිවරණ නියෝජිත නිරීක්ෂකයන්ගේ නියෝජිත ජාලයේ සමාජිකයින් ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටිනවා. රටවල් 18ක් නියෝජනය කරමින් පැමිණ සිටින මෙම නිරීක්ෂණ කණ්ඩායමට 48 දිනකු ඇතුළත් දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි මෙම නියෝජිතයින් සැලසුම් කර ඇත්තේ. යුරෝපා සංගමයේ හා පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ද මෙවන විට දිවයිනට පැමිණ සිටිනවා. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි ප්‍රබල සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ. මෙවර මැතිවරණයේ 2015ට සාපේක්ෂව ප්‍රචණ්ඩත්වය ගැටුම්කාරී තත්ත්වය සාධනීය ලෙස අඩු වෙලා තිබෙන බව අපිට පෙනී ගිහිලා තිබෙනවා. මෙය ඇත්තටම දියුණු දේශපාලන සංස්කෘතික මූලික ලක්ෂණ මේ මැතිවරණයේදී පෙන්눔 කරනවා. මේ දක්වා කාලය තුල වතු වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් තුලින් 17 දෙනෙක් පමණ රෝහල්ගත වෙලා තිබුණත් බරපතල තත්ත්වයක් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම වාර්තා වෙලා තිබෙන සිද්ධීන් අතරින් මේවර විශේෂත්වය තමයි වැඩි ප්‍රමාණයක් විපතට පත් වෙලා තිබෙන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන්. විපක්ෂයේ කණ්ඩායම් වලට වෙච්ච හානිය සාපේක්ෂව ඇති වෙලා තියෙන වාර්තා වෙන සිද්ධීන් අතරින් අඩු ප්‍රමාණයක් තමයි දකින්නට තිබෙන්නේ. තවමත් අපිට අවසනාවකට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය අවම කරගන්නට හැකියාව ලැබිලා නැහැ. ඒ පහුගිය ජනාධිපතිවරණයේ මේ මැතිවරණයේදී එක ආකාරයකටම අපි දකිමින් තිබෙනවා.
ජන සමාජයෙන් ආගම් වාදය සම්පූර්ණයෙන් ඉවත් කර ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මානව හිතවාදී යුගයක් 16 වෙනිදා ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මඩකලපුව කල්කුඩා ඔඩමාවඩි අලියමි ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ බෞමික අඛණ්ඩතාවය ස්වෛරී භාවය රැකගනිමින් නිදහස් ශ්‍රී ලංකාව සුරක්ෂිත කරන බවයි. හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුණා මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවුණු ඓතිහාසික සංවර්ධනයක් කල්කුඩා ආසනයටත් පදිරිප්පු ආසනයටත් මඩකලපු ආසනයටත් මුළු මඩකලපු දිස්ත්‍රික්කයටම ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ගෝත්‍ර භේදයෙන් තොරව ප්‍රේමදාසගේ පුතා අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. තමුන්නාන්සේලාගේ බල ප්‍රදේශයේ සියලුම ධීවර ප්‍රජාව වෙනුවෙන් අලුතෙන්ම වාලච්චේන ධීවර වරාය මුල්ගල් තියලා වැඩ පටන් අරගෙන කෙටි කාලයක් තුල ජනාධිපතිවරයා හැටියට මම ඒක විවෘත කරනවායි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මගේ පියත් මමත් හොඳ සිංහල බෞද්ධෙක්. බෞද්ධකම කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන ආකාරයට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිම දවසක ජාතිවාදය ජාති භේදය ආගම් වාදය ආගම් භේදය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. එහෙම කොණ්ඩායමක් කටයුතු කරනකොට මම පැහැදිලිවම කියනවා මේගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයි. උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුල බුද්ධඝමට මුල් තැන දෙනවා වගේම බුද්ධඝම ආරක්ෂා කරනවා වගේම මම පැහැදිලිවම කියන්න කැමතියි මේ රටේ සෙසු සියලුම ආගම් සියලුම ජාතීන් අපි අනිවාර්යෙන්ම රට තුල ජීවත් වෙන හැම ජන කොට්ටාසයකම ජාති භේදය ආගම් භේදය ජාති වාදය ආගම් වාදය සම්පූර්ණයෙන්ම තුරන් කරලා ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මනුෂ්‍යත්වය රජයන මානව හිතවාදී යුගය 16 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා මේ අතර මඩකලපුව පදිරිප්පුව කලුතවලයි මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. උතුරු නැගෙනහිර පළාත් දෙක වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා ප්‍රදේශයට විශිෂ්ට සංවර්ධනයක් උදා කරන බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් බොහෝ දෙනා පාවිච්චි කරලා තිබෙන්නේ දේශපාලන ආයුධයක් හැටියට පමණයි. තමන්ගේ දේශපාලන බඩවඩා ගැනීමට පමණයි. නමුත් යුද්ධෙන් පස්සේ මේ බල ප්‍රදේශවල කරන්නට තිබුණු වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්නට තිබුණා. යුද්ධෙන් පස්සේ කවුරුත් ඒ දේ කරේ නැහැ. 16 වෙනිදා රටේම ජනතාව සජිත් ප්‍රේමදාසට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙනකොට උතුරු පළාතට වෙනම නැගෙනහිර පළාතට වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් පවත්වලා ජාත්‍යන්තර ආධාර ලබාගෙන උතුරු නැගෙනහිර දෙපළාතටම අති විශිෂ්ට සංවර්ධනයක් මගේ නායකත්වයෙන් අපි සියලු දෙනාම එකතු වෙලා ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ රට තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල කිසිම පුද්ගලෙක් වෙනස් විදිහට සලකන්නට බෑ. හැමෝම රටේ උත්තරීතර නීතිය ඉදිරියේ එක ස්ථාවරයක ඉන්න ඕනේ, එක සැලකිල්ලක් තිබෙන්නට ඕන. මම ඔබතුමන්ලට කියනවා අපි ජාති භේදය, ආගම් භේදය, වර්ග භේදය, වර්ණ භේදය, කුල ගෝත්‍ර භේදය මේ සියලුම වෙහෙද
ජන සමාජෙන් තුරන් කරලා එක අම්මගේ තාත්තගේ දුවාල පුතාල වගේ අපි හැමෝම බේදයකින් තොරව එක්සිත්ව එක්සත්ව ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදලා මේ රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය ඒ සියල්ලක්ම ආරක්ෂා කරලා මනුස්සකම රජයන සංවර්ධිත ශ්‍රී ලංකාව අපි නිර්මාණය කරනවා කියලා මම කියන්න කැමතියි මෙරට නිවාස ගැටලුව විසඳීමට තමා සතුව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඇති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා නුවරඑළිය නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු මේ ජනහද දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසු සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් නුවරඑළිය නගර මැදදී පැවැතුණා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා මහජන නියෝජිතින් රැසක් ඊට එක්ව සිටියා කොළඹ නගරයේ ජීවත් වෙන අඩු ආදායම් පැල්පත් වාසීන් කියලා හඳුන්වන ඉතා වටිනා නිවසක් අපි ඒකක 20000කට ආසන්න සංඛ්‍යාවක් හැදුවා. දැන් සමහර ඒවා බෙදුවේ මේ රජෙන් නමුත් මම තමයි ඒ නිවාස හැදුවේ. මම දන්නවා කොපමණ අමාරුද රජයේ සේවකයෙකුට මාධ්‍යම පන්ති ජීවිතය ආරම්භ කරන පුද්ගලයෙකුට නිවසක් හදා ගන්න තියෙන අපහසුතාවය. නිසා අපි ඒ වෙනුවෙන් සාකච්ඡා කළා තියෙනවා ඒ සමාගම් සමග කොහොමද මාසිකව පහසු මුදලක් ගෙවලා පහසු මිලකට කොහොමද නිවසක් ලබා දෙන්නේ කියන. අපි මේ සෑම අංශයකටම නිවසක් ලබා දෙන්නට වැඩපිළිවෙලක් අපේ මේ ප්‍රතිපත්ති මාලාව තුල ඉදිරිපත් කළ තියෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන තවත් ජනහමුවක් හෙට්ටිපොළ දීපේ වැතුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඒ සංවිධානය කර තිබුණේ. නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර හා එම පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දේශීය ගොවි ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගත යුතුයි. එවගේමයි අපනායන භෝග කර්මාන්ත අරුවන් සියලු දෙනාම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. අපි මේ දේශීය වැඩිලි කරුවා ආරක්ෂා කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නවා. විශේෂයෙන් වසර ගණනාවක්ම අපේ රටේ තුන්වැනි තැනට තිබුණු විදේශ විනිමය ලැබෙන පොල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නවයි කියන එක අපි තහවුරු කරනවා. කුකුළු බිත්තර සහ මස් අපේ රටේ තිබියදී පිටරට ඉවලින් ගෙන්වීම අපි තහනම් කළ යුතුයි. තමුන්නාන්සේලා ඒ බිත්තර සහ කුකුළු මස් මේ රට තුල નિયમિત මිලකට වෙළඳාම් කර ගැනීමට අවශ්‍ය ඒ රාජ්‍ය අනුග්‍රහය තමුන්නාන්සේලා ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕනි. වෘත්තීය කරුත්වය ආරක්ෂා කරමින් නිසි ආකාරයෙන් නීතිය ඉටු කිරීමට හැකි රටක් නිර්මාණය කරන බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වේදකින් තොරව හැම කෙනාටම සාධාරණ ලෙස නීතිය ඉටු වෙන රටක් තිබෙනවා. කාටත් නීතිය සාධාරණව ඉටු වෙන පාලනයක්. කාටද ඒක ගොඩනැගිය හැකි වන්නේ? ඒ ගොඩනැගිය හැකි වන්නේ ජාතික ජන බල වේගයට පමණයි. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් නිසි ආකාරයෙන් නීතිය ඉටු කිරීමට සමත් වෙන පරිසරයක් අපි නිර්මාණය කරලා දෙනවා. පාර්ලිමේන්තු අවුරුදු 19. අපි කවදාවත් මේ අවුරුදු 19ටම පොලිසියකට කතා කරලා නැහැ. අපරාධකාරී බේරගන්න. අපරාධකාරයෙක් අල්ලනකොටම ඇමතියගේ ගෝලයා නම් අල්ලපු වෙලාවෙම අත්තරින් අල්ලලා වැඩක් නැහැ. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ.
එනිසා මේ අපරාධ වැඩි වෙලා තිබෙන්නේ කුඩු වැනි මත්ද්‍රව්‍ය වෝදුර වැඩි වෙලා තිබෙන්නේ මහා පරිමාණ වංචා දූෂණ වැඩි වී තිබෙන්නේ අන් කවරක්වත් නිසා නෙවෙයි නීතිය සාධාරණයේ ඉටුණු වීම හේතු කොටගෙන එන රට ගොඩනගන නම් එක නීතිය සාධාරණත්වයෙන් පිරි පාලනයක් හදන්න ඕන ජනාධිපති දූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කෙරෙන අම්බලන්තොට ජනරැලිය අමතමින් එම මහතා මේ බව සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේට එක්ව සිටියා. කාන්තාවන් දූෂණය කරන අය කාන්තා සනීප ආරක්ෂාව හාස්‍යයට ලක් කිරීම පුදුමයට කරුණක් නොවන බව කාන්තා නියෝජිතින් සඳහන් කරනවා. ප්‍රදේශ කිහිපයකදී මාධ්‍යයට මේ පිළිබඳව අදහස් පළ කෙරුණා. ඒ නිසා තමයි මම මේ සිසු දැරවියන් ගැන කියන්න ඕනේ මේ මහා ලොකුවට කතා කරන ඔබ කවුරුත් අපි දැරවල අත්දැකීම් වලින් දන්න සනීප ආරක්ෂකතුවා ගැන හරියට ලොකු කතන්දර යනවා මේවා ගැන දන්නෙම නෑ වගේ තමයි දැන් හුඟක් අය කතා කරන්නේ ඔව් මේක අපි කවුරුත් දන්නවා දැරවියන් මල්වර වෙනවා කියන්නේ ඇය මමක් වීම සුදුසුකම් නමන පළවෙනිම පියවර ඒ අයට මම දැක්ක රූපවාහිනි වල නිදියන් කෑ ගහනවා ඒගොල්ලන්ට නෑ දුවලා ඉන්නවද දන්නේ නැහැ මම දන්නේ නැහැ හැබැයි මම හැටියට ගුරුවරියක් හැටියට ඒ වගේම බිරිඳක් හැටියට මම කියන්නේ මේවා මහා අවඥාවෙන් කතා කරන්න ඕන දේවල් නෙමෙයි ඒවා සාමාන්‍ය සිදුවීම් අපේ ඉදර කවුරුහරි ඉන්නවා අපේ අම්මා ඉන්නවා දුව ඉන්නවා නැගිනිය ඉන්නවා ඒ ඔක්කොට මේ අත්දැකීම තියෙනවා මේක සාමාන්‍ය දෙයක් හැබැයි මේක වෙනසක් නගර බදායක ඔය ප්‍රශ්නේ එමුණට ගම්බද ඒ වගේම දුප්පත් අය මේවා ප්‍රශ්න මේ කෑකෝ ගහන අය ඔක්කොම මුදල වෙනුවෙන් යන වෙච්ච අය කියන විතරක් හිතලා ඔවුන්ට අනුකම්පා කරන්න දවස් කිහිපයකට කලින් පොහොට්ටුවේ තිබිච්ච රැලියකට සහභාගී වෙච්ච පිරිසක් කාන්තාවක් දූෂණය කරලා තියෙනවා. පොහොට්ටුවේ ඉහළ ඉන්න නායකයන් මේක වහන්න විවිධ විදිහට පොලිසියට බලපෑම් කරලා තියෙනවා කියලත් අපිට ආරංචි. මේක මං හිතන්නේ මේ පොහොට්ටුවේ උදවියට අමුතු දෙයක් නෙමෙයි. මං හිතන්නේ රටේ ජනතාවට මතකයි මීට කලින් ආණ්ඩුවේ ඉන්න කාලෙදි මාතර පැත්තේ හිටපු සභාපති කෙනෙක් කාන්තාවෝ 100ක් දූෂණය කරලා පාටි දැම්මා. ඒකලා ඒ පාටි වලට ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට ඒ ඉන්න නායකයෝ සහභාගී වුණා. ඉතින් මේ අයට මේක දාම විහිළුවක් හැටියට තමයි මේ කාන්තා පාර්ශවයේ දිහා බලලා කාන්තාවන්ට සලකන විදිය අපිට දැන් හොඳට පේනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කාන්තාවන්ට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙනවා. එතුමා කිව්වා මේ ගැහණු දරුවන් ඉන්න පාසලට විශේෂ වෛද්‍ය මධ්‍යස්ථාන ඒකක පිහිටවනවා. ඒ වගේම එතුමා කිව්වා සනීප ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේක පාවිච්චි කරන්නේ නැති කාන්තාවන් මේ දරුවන් කොපමණක් ඉන්නවද? ගැහණු දරුවෝ 3-4 දෙනෙක් ඉන්න පවුලක ඒ තාත්තාට ඉස්සර රැකියාවක් නැති ඒ තාත්තට ඒක කරන්න බෑ. මම යුද්ධයෙන් විපතටපත් කාන්තාවන් සමග උතුරු නැගෙනහිර පහුගිය කාලේ වැඩ කරා. ඉතින් මම දැක්ක මේ පළාත්වල විශේෂයෙන්ම මේ පහසුකම නැහැ. ඊටමත් උපහාසයෙන් යුතුව හෙලා දකින කාන්තාවන් අපි දකිනවා. ලැජ්ජ නැද්ද අහනවා එහෙම කියන්න. සල්ලි වලට දෙනවා නම් නොමිලේ දෙනේ කොහොමද ලැජ්ජාවට කාරණාවක් වෙන්නේ? එහෙමනම් එවැනි අය ලැජ්ජ බය නැති කරගෙන තව මොනව අලෙවි කරයිද කියලා අපි දන්නේ අනාගතේ. මේකයි අපේ රටට උදා වෙලා තියෙන තත්ත්වය. මේකයි අපේ කාන්තාවට උදා වෙලා තියෙන තත්ත්වය. හෙම්මාතකම ශ්‍රී ලංකා පොදුජන රැලියට සහභාගී වූ තරුණියක දූෂණයට ලක්වීමේ සිද්ධිය ඉදිරි රාජපක්ෂ පාලනයක ඉගියක් බව අපි සිරුවෙන් තරුණ ඡන්ද පදනමේ සමාජික මහේල් බණ්ඩාර දෙහිදෙනිය මහතා පවසනවා. 2500කට වඩා වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා කියලා අපි කියනවා. හැබැයි මේ වෙනකන් රටේ කාන්තාව නිදහස් හම්බෙලා නැහැ. කාන්තා හිංසනයට විරුද්ධව කතා කරන වෙලාවේ තමන්ට මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට හම්බෙච්ච ලස්සන චුයින්ගම්යක් තියෙනවා. ඒ තමයි ජාතික ආරක්ෂාව. අනේ මේ අයියලා ටික සමාවෙන්න සීලා ටික මේ ජාතික ආරක්ෂාව කියන චුයින්ගම් එක හපනවා තාම විසිකන්න කිසිම සූදානමක් නැහැ. අපි දැක්කේ පුජන පෙරමුණේ අපේක්ෂක ඇමරිකන් පුරවැසි භාවයේ සහිත ඇමරිකන් අපේක්ෂකයා වේදිකා හැම එකම අපේ පොහොට්ටුවේ වගකීම මේ රටේ ජාතික ආරක්ෂාව හදන්නේ. ඒක තමයි යාළගේ පළමු වගකීම ලෙස යාළ සලකන්නේ. ජාතික ආරක්ෂාව කියන්නේ තුවක්කු බටයකින් කරන ආරක්ෂාවක් නෙමෙයි. එහෙනම් අද ජාතික ආරක්ෂාව කතා කරන වේදිකාව උඩ පොහොට්ටුවේ වේදිකාවල ජාතික ආරක්ෂාවට අප්පුඩි ගහද්දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොඩ්ඩක් පිටිපස්ස හැරලා බැලුවා නම් අනේ එතන අර රේප් කරලා පාටි දාපු මන්ත්‍රීවරු ඇමතිවරු ගණනාවකින් කාන්තාව දූෂණය කරපු පිරිස් එතන ඉන්නවා. මේවා තමන්ගේ වීරකම් ලෙස සලකලා ආතල්යක් ලෙස සලකන පිරිසක් තමයි මේ වේදිකාවල ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ වේදිකාවට යන්නේ නැතුව මේ වේදිකාව තුළ කාන්තා හිංසනය ටෙරෙහිව අපි සටන් කරන අපි තරුණ පරපුරක් ලෙස වැස්ස වහින්න කලින් වැහිලිහිණුව හඬනවා.
නොවැම්බර් 16 අර ජාතික ආරක්ෂා විස්සහට තියාගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හදිස්සියේ හරි එහෙම අවස්ථාවක් නැහැ. නමුත් හදිස්සිය හරි එතුමාට කැරගිලා වගකීම ගියොත් එහෙම අයියාගේ පිනෙන් හරි අනේ එතුමා නිර්මාණය කරන රට ගැන අනාවැකියක් තමයි අපිට මේ මෑත දවස් කීපයකට කලින් පසුගිය දිනක හෙම්මාතකම් ප්‍රදේශයේදී අපිට අහන්න දකින්න හම්බෙන්නේ. මොකද ඒ පිරිසත් පාලනය කරපු කාල සීමාවෙදී ශ්‍රී දූෂණයක් කියන්නේ මේ රටේ වීර කංග්‍රස් හලකපු දෙයක්. දැන් මේ වෙලාවේ පොහොට්ටුවේ වේදිකා එක්කවත් මේ සම්බන්ධ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. ඔක්කොම නිහඬයි. අපිට ධර්මාශෝක කෙනෙක් අවශ්‍යයි. අපිට ශිෂ්ට සම්පන්න සමාජ නිර්මාණය කරන්න අවශ්‍යයි කියන කාරණාව මතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකරගත් ගිවිසුමේ 12 වගන්ති අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම වලදමා ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා. අපි ශ්‍රී ලංකා නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ සංවිධානය මෙම ජන හමුව සංවිධානය කර තිබුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සිට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර විල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සම්මේලනයේ පස්සේ එතුමියන්ගේ තනතුරු තානාන්තර ගැනත් දැන්වල සලකා බලන්නේ. කවුද සලකා බලන්නේ? අත්සරයා පක්ෂයෙන් පක්ෂමාරු කරමු. දැසිරි ජයසේ කරමු. එයාට සලකා බලන්න හම්බ වෙන්නේ නැහැ 17 වෙනි දවස් පස්සේ. පොහොත්පත් එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාර්ටියට අපේ පක්ෂයේ නීති රීති හැමදාම හරියාකාරව ක්‍රියාත්මක කරපු නායකයෙක් මම. ඒ නීති රීති අනුව වෙනත් පක්ෂයකට ගියොත් ඉබේටම අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය නැති වෙනවා. එනකොට ඒ ගිය අයට දැසිරි ජයසේකර කිසි දෙයක් කියන්නේ නැතුව අපිට විතරක් කියන්නේ මොකද? දෙන පණිවිඩයක් තියනවා නේද? එකම පණිවිඩේ පක්ෂය ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂලාගෙන් පක්ෂය බේර ගන්න. ගිවිසුම ගැන ඔබතුමිය මේ සෑහීමකටපත් වෙනවා. කොයි ගිවිසුමද? ශ්‍රී ලංකා එක සහ පොහොත්. නෑ කොහෙත්ම නෑ. ඒකේ 12 වෙනි වගන්තිය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි. බල දානවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඒ මහතාට මෙරට ඡන්දයක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. දොළු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කළද ගෝඨාභය රාජපක්ෂ මහතා එය මගහරින්නේ සැගවීමට බොහෝ දේ ඇති නිසා බවයි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍යතාවය නැහැ. ඒතුවාගේ දර්ශනය, ඒතුවාගේ දැක්ම කවුරුත් දන්නවා. අනිවාර්යයෙන්ම අසරණයට යම් කිසි වෙලක් සිද්ධ වෙන බව ඒක අදිනවා. ඉතින් අපිට ලැබිලා තියෙන සමීක්ෂණ වාර්තාව අනුව ඒතුවා පැහැදිලිව ඉදිරියෙන් ඉන්න කියන එක මම තවුන්නාද කරන මේ අත්දැකීම. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කියනවා ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ ඡන්දෙකුත් නැහැ. ඒතුවාගේ පවුලියටවත් ඡන්දයක් නැහැ. මොකද යුද්ධයේ උච්ච බලතාලදී අපි දාලා ගියා. අපි දාලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුනයි පස් තමයි ආයෙත් ලංකාවට ආවේ. දැන් අපි සජිත් ප්‍රේමදාස මහත්මයා ඒතුවා විවාදයකට එන්න කියලා මෙතන අභියෝග කරනවා. පරාජය හමුවේ වියරු වැටී සිටින පිරිසක් ගෑස් සිගයක් මවා පෑමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔවුන් තොගපිටින් ගෑස් හගවා ගෑස් පෝලිම් නිර්මාණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. අද රාජපක්ෂ රජය අපිට බාර දෙනකොට වඩා ඩීසල් බිල 104යි අවුරුදු 4ක් ගිහිල්ලා ගෑස් රුපියල් 900කින් අඩු. ඒ අඩු කිරීම දරා ගන්න බැරි වෙච්ච සමහරු පොහොට්ටුවේ වෙලෙන්නෝ පොහොට්ටුවේ නායකත්වයේ ඉල්ලීම පරිදි ඊය පෙරේ දවෙනකොට ගෑස් හිඟයක් ඇති කරන්න හැදුවා. හැමදැනම ගෑස් පෝලිං ඇති කරන්නට හැද බලාගෙන යනකොට පාරිභෝගික අධිකාරියට අපි කිව්වයින් පස්සේ ඒ අය ගෑස් කඩපොළවල් 40ක් රේඩ් කරා. කිසිම ගෑස් හිඟයක් නැහැ. නමුත් මේ හැම එකම මේ කුමන්ත්‍රණ කරන්නේ මේ පොහොට්ටුවල පරාජය දිලියේ විවිධ වියරු ඇටෙච්ච දේවල් කරලා. මම මිල සූත්‍රය හඳුන්වා දුන්නා මගේ ජීවිතුන් අතර නැති අම්මත් මතක් කර කර දැක්ක නිතර සමාජ මාධ්‍යයේ විවිධ සටහන් දිනනවා. මෙන්න මේක තමයි රට නොදන්නේ තාමත් රාජපක්ෂලට වඩා අපේ ඉන්ධන මිල අඩුයි කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ගම්පොළ නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැලියකට එක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයන් මහත්වරුන් මෙසේ අදහස් දැක්වුවා. මම පක්ෂය වෙනුවෙන්
ටිකක් තදින් කතා කරුවා මම එහෙම කෙරුවේ නැත්නම් අපේ ආදරණීය පාක්ෂිකයන් කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දයසිල්ල පාව දුන්නයි කියලා හැබැයි මම කියන්න කැමතියි ඊයේ පෙරේදා මම ආදරය කරන අපේ සඳිකා කුමාරතුංග මැතිණිය මට බැනලා තිබුණා මං ඒකට කලබල වෙන්නේ අපේ කුමාර වෙල්ගම් මහත්තයත් මට බැනලා තිබුණා මං ඒකට කනගාටු වෙන්නේ මට ඕන තරම් බයින්න හැබැයි මතක තියාගන්න 1951 සැප්තැම්බර් මාසේ දෙවනිදා බණ්ඩාරනායක මැතිතුමා UNP එළියට බැස්සේ අවුරුදු 68කට පස්සේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP එල්ලන්න නෙමෙයි කියන එකයි මට අපේ ආදරණීය චන්ද්‍රිකා මැතිණියට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකින්න කණ්ඩායමට අලුත් ලාංඡනයක් වුමනානම් සෝමාරාම හාමුදුරුවන්ගේ පිස්තෝලේ ඒ ලාංඡනය දාගන්න සුරකීමේ සංවිධානයේ මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන වැඩපිළිවෙල තමයි ඒකෙන් ක්‍රියාත්මක කරන්නේ 1959 අපේ ආදරණීය නායකයා මරලා දාපු ඒ ක්‍රියාදාමය මේ රජේ මහ පොළව ඉල්ලපු නායකයෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි බෝතාබේ රාජපක්ෂ මැතිතුමයි කියන එක අපි මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්න කැමතියි ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජනාධිපති මැතිවරණ ක්‍රමය තුල ඉතිහාසයේ දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයෙක් ඉදිරිපත් වුණා ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තාගසීලී නායකයෙක් හැටියට පක්ෂයට උපදෙස් දුන්නා පක්ෂය අපි මැදම කාර්ය සභාවේ දින ගාණක් අපි වාඩි වෙලා කතා කරා ඒ සියලු සාකච්ඡා කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි කොන්දේසි විරහිතව අපේ සහයෝගය ලබා දෙන්න ඕනි කියලා අපි තීරණය කරේ යථාර්ථයක් කළ හැකි එකම ප්‍රතිපත්ති ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසනවා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති විද්වත් සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වුවා. ඒකෙදි තියෙනවා හෙදර් සේවාව පිළිබඳව නර්සස්ලා පිළිබඳව තියෙනවා. ඒ නර්සස්ලා දැන් ගන්නෙ ඩිප්ලෝමාවක් ඒක උපාධියක් බවට පරිවර්තනය කරලා දෙනවා කියලා. ඉතින් මම දන්නේ මේක නොදන්නාකමද? මොකද හෙද සේවාවට පරිපූරක සේවාවට උපාධියට ශිෂ්‍ය පදව ගන්නෙ 2005 2009 පිට වෙන උපාධිධාරීන්. අද වෙනකොට විශ්වවිද්‍යාල 6ක හෙද උපාධි දෙනවා. හෙද පීඨයක් ආරම්භ කළ තිනා කොළඹ විශ්වවිද්‍යාලට අනුබද්ධව ජයවර්ධනපුර පරිශ්‍රයේ තට්ටු 14 බිලියන එකක් හදන්න පටන් අරගෙන ඒවා ඉදිරියට යමින් තියෙනවා. එතකොට පිට වෙච්ච උපාධිධාරීන් 2009 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2015 වෙනකන් රාජ්‍ය සේවාවට පදව ගත්තේ නැහැ. පිට වෙච්ච උපාධිධාරීන්වත් රාජ්‍ය හෙද සේවාවට රාජ්‍ය සෞඛ්‍ය සේවාවට බඳව නොගත් ආණ්ඩුවක ජනාධිපති අපේක්ෂකෙක් තමයි මේ ප්‍රකාශය කරන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා මේ රටේ මිනිස්සු මුකුත් නොදන්නා අය කියලා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කිරීම තහනම් කිරීම. ඒක නම් ඉතාමත්ම වැදගත් දෙයක්. ඊළඟට කියනවා ජාතික ලේස්තු මන්ත්‍රීවරුන් හැටියට පත් කරන්නේ වෘත්තිකයන් හෝ කීර්තිමත් පුද්ගලයන් පමණයි කියන එක. දැන් බලන්න අපේ මහනුවර දිස්ත්‍රික්කයේ අපි SB සරණයක පරාද කරුවා. අපිට එපාම වෙලා. මෙන්න ඊළඟට බලනකොට ඊළඟ සමානේ අපි පරාද කරපු පුද්ගලයා ජාතික ලේස්තු මේකට ඇවිල්ලා. මේක වැරදි දෙයක්. වැරදි ආදර්ශයක්. වෘත්තිකේ ඒක ජයජාදන ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කළේ තේ අරමුණ ඇතුව. මේකට කියෙන්න රටේ ඉන්න ඉතාම ඉහළ මට්ටමේ වෘත්තිකේ. ඒ වගේ අය පත් කරොත් තමයි අපිට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී බුද්ධිමය දායකත්වයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියාවරණයෙන් වුණ එක ඉතාම හොඳ දෙයක්. වෙනදට අපිට හම්බ වෙන ප්‍රතිපත්ති මාලාවන්ට වඩා විශේෂම ගුණාංගය තමයි මේ මිහිපිට යථාර්ථයක් කරන්න පුළුවන් යෝජනා ගණනාවක් මේකේ තියෙනවා. මේ ආර්ථිකයේ පදනමට කිසියම් ආකාරයකට ශක්තිමත් ආරම්භයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා දෙන්න පුළුවන්. මුළු ජාතික නිෂ්පාදයෙන් භාගයකට වඩා වැඩියෙන් භුක්ති විඳිනවා උපරිම පොහොසත්තුන් 20%. දුප්පත්ම 20%ට ජාතික ආදායම හිමිවන්නේ 4.5%. රටේ බදු ආදායම ගත්තොත් එහෙම වක්‍ර බදු හැටියට 85%ක් විතර එනකොට ඍජු බදු තියෙන්නේ 15%. එතකොට 5%කටත් වඩා අඩුවෙන් ජාතික ආදායමෙන් භුක්ති විඳින අය බදු ආදායමට 85%ක් දායක වෙනවා. මෙන්න මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන කාරණය මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙන්න මේ බදු අනුපාතය අඩුම තරමින් 20-80 තියෙන එක 60-40 දක්වාවත් වෙනස් වෙන්න ඕනේ කියලා. නීත්‍යාධිපති වැරදි තැනකට ගියොත් දැන් උදාහරණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි කතාවෙම කියනවා මම ජනාධිපති වෙච්ච හැටි සිරගෙවල් වල තියෙන ඉන්න සියලුම සිරකරුවන් එළියට දාන. ඒකේ තේරුම අපි කල්පනා කරන්න ඕනේ අපි මේ පත් කරන්න යන්නේ ලංකාවේ ලොකුම නඩුකාරයාද නැත්නම් ජනාධිපතිවරයාද?
එහෙනම් විනිශ්චයකාරවරු අවුරුදු ගණන් නඩුව අහලා දීපු නඩු තීන්දුව වලින් සිලගත කරන ලද වැරදි කරුවන් ඔහුගේ කැමැත්ත හැටියට මුදා හරිනවා කියලා කියන්නේ නීතිය ඔහු වතේ ඒ උසාවියයි පොලිසියයි ඔබට බය හිතන තැනක් වුණොත් ඔබට යුක්තියෂ්ඨ නොවන තැනක් කියලා ඔබ දන්නවා නම් කොහෙද යන්නේ නඩු නැති රටට මොඩපායාද සූර්යා ඒක හරි ඛේදනීය තත් මේ එන්නේ ඒ ඛේදනීය තත්වයට එක්නලිගොඩට උනේ ඒ බිරිඳට උනේ නඩුවක්වත් දාගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. තාජුඩීන්ලගේ පවුලේ අයට නීති ඉදිරියටවත් එන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ 2015 වෙනතුරු. එහෙමනම් අපි මේ භුක්ති විඳින්නේ නීතියේ ආධිපත්‍ය සහිත රටක්. උතුරේ සහ දකුණේ සේලු අන්තවාදීන් අද සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. මෙහිදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද අදහස් දැක්වුවා. ඉස්මුල්ලා මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරනකොට එතුමා කියා හිටියා එයාගේ දෙවෙනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දෙන්න කියලා. දැන් මේක අහලා මං දැක්කා ඊයේ උදේ ගම්මන්පිල්ල මන්ත්‍රීතුමායි විමල් වීරවංශ මන්ත්‍රීතුමායි පුවත්පත් සාකච්ඡාවක් කියලා කියනවා. කිසිදු අන්තවාදියෙක්ගේ සහයෝගය අපි ගන්නෙ නැහැ. ඒ හින්දා මේ වගේ කුමන්ත්‍රණ වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් තමුන්නාන්සලට තේරුණ ඇති කොයි තරම් බොළඳ තර්කද කියලා. දැන් හිස්බුල්ලාව මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලා කිව්වේ අපිද? මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා මේ ජනාධිපතිවරණයේදී එකතු වෙන්න බෑ. පාර්ලිමේන්තුව තුලදී ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මේකෙදී ඔබ තනිව ඉල්ලලා සජිත් ප්‍රේමදාස මහත්තයාට යන්න තියෙන මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් තියෙනවා නම් ඒක නවත්තන්න සහයෝගය දෙන්න කියලා. ඒ අනුව තමයි ඌ තරඟයට ආවේ. දකුණේ ඉන්න අන්තවාදී කණ්ඩායමත් උතුරු නැගෙනහිරේ ඉන්න අන්තවාදී කණ්ඩායම් ඒ ඔක්කොම අද එක වේදිකාවකට අද ඇවිල්ලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ ඊලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කරලා ඒ ඊලාම් රාජ්‍යයේ කොඩිය ඔසවපු ගලයා තමයි වර්ධරාජා පෙරුමල්. ඒතර වර්ධරාජා පෙරුමල් අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක. ඒතර ඔහු සමග එකතු වෙලා ඉන්නේ ඡන්දපදනමක් නැති අන්තවාදී කොටස්. ඔවුන්ට මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර තියෙන්නේ 10%කටත් වඩා අඩු තත්වයක් දැන්. දැන් ඒ 10 25ක් දක්වා ඔසවලා දෙන්න විවිධාකාර අල්ලස් දෙන්න කතා ගන්න. සජිත් සමාජ විප්ලවය කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙවර මැතිවරණයේ ඉදිරිපත් වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශන අතරින් විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේකත් එක්ක සංසන්දනය කරන්නවත් බෑ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට. මේකත් එක්ක සංසන්දනය කරන්නවත් බෑ අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට. මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිසත්තනායක මහතා සඳහන් කළේ විවිධ පාර්ශ්ව සිදු කළ සමීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අන් සීලු අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන්ම සිටින බවයි. අද ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට යමින් තිබෙනවා. මම ඉතාමත් සන්තෝෂයෙන් කියන්න කැමතියි ලංකාවේ සෑම පැත්තකින්ම ලැබෙන ආරංචි මාර්ග සහ මේ පිටබඳව විවිධ කණ්ඩායම් කරන ලද නිරීක්ෂණ සහ වාර්තාවන් අනුව අද වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙලා තියෙනවායි කියන කාරණය මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන්ම වියපත් වූ ජනතාව වෙනුවෙන් විශේෂ වූ කාරණා කීපයක් සඳහන් කරලා තිබෙනවා. මේ දක්වා ජේෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කරන්න යෝජනා කිරීම. ජේෂ්ඨ පුරවැසියන් සඳහා පොදු ප්‍රවාහන සේවාවන් පාවිච්චි කිරීමේදී අඩු මිල සහ සහනදායී ක්‍රමවේදයක් අඳුන්ලා දීම වෙනුවෙන් යෝජනාවක් එතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා කියනවා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් ගොවියන්, ධීවරයන්, ගෘහ සේවිකාවන්, සංක්‍රමික සේවිකාවන්, කලා සහ එවැනි අවිධිමත් සේවාවන් වල යෙදෙන සෑම පුරවැසියෙක් වෙනුවෙන්ම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිර්මාණය කරනවායි කියලා 2005 ඉඳලා 2015 දක්වා කාලේ අපි දැක්කා තමන්ගේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු ශිෂ්‍යයාට මොකද කරේ කියන දේ අපි දැක්කා. ශිෂ්‍යයන් කිසිම හිතප්පුවක් නැතුව මල්ලා දැම්මා. පොහොට්ටුවේ අපේක්ෂකයා කියනවා එයාලගේ ප්‍රතිපත්ති මාලාව තුල ඉසෙට් ස්කෝ එක නැති කරනවා. ඊට පස්සේ කියනවා පක්ෂයේ ප්‍රබලයන් සයිටම් 10ක් නැවත ආරම්භ කරනවා. මේ ගේන්න හදන්නේ මොකක්ද? ශිෂ්‍යයන්ගේ අයිතීන් කප්පාදු කරන්න හදන්නේ. එතකොට නිදහස් අධ්‍යාපනය නැති කරන්න හදන්නේ. රාජ්‍ය සේවක වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කළේ වත්මන් රජයේ බව අමාත්‍ය අකිල විරාජකාරිවස මහතා පවසනවා. රජයේ මෙම වසර කිහිපය තුළ ජයග්‍රහණ හිමි කරගත්තේ දුෂ්කරතා රැසක් ජයගනිමින් බවයි කුරුණෑගල පැවති ජනහමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 2015 ඉස්සෙල් බාන රාජ්‍ය සේවකයන්ගේ වැටුප කීයද කියලා මගේ අමාත්‍යාංශයේ අර්ථ ගුරුවරු ඉන්නවා 250,000.
විදුහල්පති ශ්‍රේණිධාරි 17000ක් ඉන්නවා. පළවෙනි ශ්‍රේණියේ එදා ගුරුවරයෙක්ගේ වැටුප මම අපි බාර ගන්න ඉස්සෙල්ලා රුපියල් 23000ක් 22000ක් වගේ. අද 46000ක් හම්බ වෙනවා. දෙගුණයකට වැඩි 107කින් වැඩි වුණා. කල්පනා කළ බලන්න. විශ්‍රාම වැටුප 2800 20000 දක්වා වැඩි කරා. රාජපක්ෂලා 2015 අවුරුදු දෙකකටත් ඉස්සෙල්ලා දාලා ගියේ ඡන්දෙට ගියේ දුවන්න බැරි නිසානේ සල්ලි නැති නිසා ආර්ථිකය වැඩන නිසා ජාත්‍යන්තර හැම කොටුන නිසා ජාත්‍යන්තර සම්බාධක පැනවු නිසා තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගොඩ දාගන්න බැරි තව බුදුරට ගියෝ බෙල්ල ගාවට ඉර වෙනවා කියලා. ඒ ප්‍රශ්න ඔක්කොම අරගෙන තමයි අපි ආගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම අපි ගියේ ඔක්කොම අරගෙන. අපිට ජනාධිපතිතුමාත් පහුගිය කාලේ ප්‍රශ්න වුණා දින 52 ඇතුළත ඇති වුණු සිද්ධීන් නිසා. ඊට පස්සේ මාස ගාණක් අපේ වැඩ හිර වුණා. අවුරුදු 4 මාසෙන් එතන අවුරුද්දක් විතර නාස්ති කරා. හරියට බැලුවොත් අවුරුදු 3ක් ඇතුළත තමයි මේ දේවල් කරලා තියෙන්නේ. प्रधान देशपालन पक्ष देखे जनाधिपति अपेक्षक सिधुकर्ण लबाने जनता बियगान्वमिन चंद लबाकेनीम पव जनता विमुक्ति पेरमुने देशपालन मंडल सभिक केडी लाल कांत महता पवसनवा महानवर पेवती मात्य हमोकटे क्विमिन ए महता मे बवक्या सिट्या मेरटे महाजनयागे आरक्षा पिलिमद यम्यम गटलु तीनवा सिंगल जनयागे अंतवादी कोटस निसा मुस्लिम जनयागे अंतवादी कोटस निसा अतिवेला तीनवा एकतरा आकारयकट महाजनताव तुल बिया ए बियट तमई इस्कोल लंग गार्ड एकक दाला तीन्ट ए जातिक आरक्षावे बियट नेमेई महाजन आरक्षावे बियट नमुत मेक दैन मवनवा लोकु बिल एक विदियट जातिक आरक्षा पिलिमद बरपतल प्रश्नयक तीनवाय कियला मम मवन्ने विशेषयेन्म गोटाबे राजपक्ष महत्या हिटपु आरक्षक लेखम निसामई मोकद एया पिलिमद යම් අදහසක් සමාජයේ ගොඩනැගිලා තියෙනවනම් තියෙන වෙන මොකක්වත් හින්දා නෙමෙයි කොටි සංවිධානය මර්ධනය කරන්න කටයුතු කරද්දී ඔහු කාර්යභාරයක් කරා කියන කාරණේ සමග ඔහු තමයි මේ යුද්ධේ ප්‍රධානියා කියලා කිව්වා මේ ගෝඨාගේ යුද්ධය කියලා පොත් ලිව්වා නමුත් අවසානයේ ඔහු විසින් මේක ප්‍රතික්ෂේප කළා ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළා ඒක කරේ මමවත් මගේ අයියාවත් නෙමෙයි හමුදාපති කියලා නමුත් ඔහු කල්පනා කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවායි කියන එකේ මතු කරන්න යන්නේ වෙන මොකක්වත් නෙමෙයි සමාජය තුල බිය ඒ තමයි එක බිය අපිට කියන්න ඕනේ ඒගොල්ලෝ ත්‍රස්තවාදයේ පතුරවමින් ඒ කියන්නේ ඡන්ද ලබා ගැනීම සඳහා ජනතාව බියවැද්දීම ත්‍රස්තවාදයක්. ඉතින් පැහැදිලි. දෙවෙනි කාරණේ සජිත් ප්‍රේමදාස මහත්තයා වටේ ඉන්න යම් කිසි පිරිසක් ඒගොල්ලොත් ජනතාව බියටපත් කරන ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ක්‍රියාවලිය තමයි ගෝඨාභය රාජපක්ෂව පෙන්න බිය 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 බිය. සජිත් ප්‍රේමදාසගේ එක හොඳක් කතා කරන්නේ. සජිත් ආවොත් මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා කතා කරන්නේ. ගොඩක් අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කියලා කියනවා. ඒගොල්ලෝ කියන්නේ සජිත් ආවට පස්සේ මොකද්ද වෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි ක්‍රියාමාර්ග ඒගොල්ලන්ගේ එකම සටන් පාඩ වෙලා තියෙන ජනතාව බියටපත් කිරීම. ඒ නිසා දෙපැත්තකින් ජනතාව බියටපත් කරනවා. පෝට්ටුව වේවා, හංසය වේවා, ඒ බලවේග. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියවල එක්සත් ජාතික පක්ෂයේ මුදුන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුදුන, එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ මුදුන ප්‍රතික්ෂේප කරන තැනට දැන් රටේ ජනතාවපත් වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවට අවස්ථාවක් තිබෙනවා. අවුරුදු 71ක ගතානුගතික යල්පැන ගිය දේශපාලනයේ පසෙකලා රට ගොඩනගන්න සමත් වැඩ පිළිවෙලක් සහ නායකත්වයක් සහිත ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කරන්න. සහරාල්ලා ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන විට වැඩිපුරම සතුටු වූයේ රාජපක්ෂලා බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කඩුවෙල පැවති ජන හමුවක් අමතමින් මේ මහතා මේ බව කියා සිටියා. අවුරුදු 25ක් අපිට ජනාධිපතිවරයෙක් නැහැ. ආදරය කරපු නායකයා ගාමිණී දිසානායක අපිට ලයිට් දුන්නේ මහවැලිය වික්ටෝරියා ජලාශයේ රන්දනීගල රන්ටැම්බේ මාදුරුවේ ඒ නායකයාගේ පස්සේ ललित अतुला मुदली महापोल मे आदि वर्षे नपे नायक नमया गातने करला एक सद्धाधि पक्ष विनाश करा और तो बिजी पार एक सद्धाधि पक्ष अपिट अनु हतर पासे अपिट संवर्धन करण अवस्था कम होने रटे संवर्धन लुकुट अति उन्हें महावैली गम्मुदा वैंगलू कर्मांते जन समय वायदा करे ने नैगलू कर्मांते करे और तीस पागड़ काली नैबुद वाले धन्यवाद ताम तपे कांडे बोलने मेरा टे अभी जीवत नैगलू कर्मांत बिंसित अपे अपनायन आदाय बिलियन एकोलाह अपे अपनायन आदाय ඒකේ බිලියන 6ක් 150කට වැඩි ප්‍රමාණයක් ඇඟලු කර්මාන්තේ ප්‍රේමදාස මහත්තයාට පින් සිද්ධ වෙන්න ඇඟලු කර්ම පටන් ගත්ත නැත්නම් අපි හොම්මෙන් ගියේ යුද්ධය ඉවර කරලා සුද්ධේ පටන් ගත්තම රාජපක්ෂලා මේ රටේ ජනතාව කිව්ව ඇති දැන් ඔක නවත්තපන් කියලා ගෙදර ඇරිය රාජපක්ෂලා එහෙම ඉඳලා නැවත දේශපාලන හුස්මත් දුන්න මේ සහරාල්ලා සහරාල්ලා ගහනකොට වැඩියෙන්ම සතුටු වුණේ රාජපක්ෂ පවුල අන්න අපිට ආයේ chance එකක් ආවා මේ රටේ බීති ඇති කරන්න පුළුවන් राजपक्ष
ඔබතුමාලා මේකද මේ රටේ බලාපොරොත්තු වෙන්නේ අපි කවදාද එහෙම කරලා දෙනවද තීරෝද රටයක් හදවන මල්ලි කෙනෙක් ඉන්නවනම් ඉදරෝදේ පාන්දර හඳුන් කූරක් අරගෙන ඒ හඳුන් කූර අර වටේ ගිහිල්ලා ඒ හඳුන් කූරෙන් ඉඳ ඊට පස්සේ නම් කියනවා අද දවසේ මගේ ආදායම වැඩි කර දෙත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට යටි හිතෙන් කියවෙන්න ඕනේ මට මගේ මේ ආදායම ඇති කර දෙන්නට අවස්ථාව ලබා දුන්නු එක්සත් ජාතික පක්ෂයේ ජය වේවායි කියලා මොකෝ හේතුව අපි තමයි ත්‍රිරෝද එළවන මල්ලියේ ත්‍රිරෝද රට 200ක් මුලින්ම ලංකාවට ගෙනෙල්ලා සිරකොතේ ස්වයන් රැකියා උපකරණයක් හැටියට බෙදා දුන්නු එතකොට ඔබ ඔබට ආදායම් ලබා දෙන මාර්ගය උදා කර දුන්නේ එක්සත් ජාතික පක්ෂය නිසා තමයි ත්‍රිරෝද රට හිමියන්ගේ සංගමය අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ ශැංග්‍රිලා හෝටල් ගනුදෙනුව හරහා රාජපක්ෂලා ලබාගත් රුපියල් කෝටි 100කට ආසන්න කොමිස් මුදල් CNN නාලිකාවැතුළු ව්‍යාපාර කීපයකට මෙදවා ඇති බව හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද හෙළිදරව් කළා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා සිංගප්පූරුවේ TPL ඉන්ට කියන සමාගමේ ඩොලර් මිලියන 5යි. එතකොට මේ TPL සමාගමයි හෙලියාඩ් කියන සමාගමයි අස්සම් කරන උපදේශක සේවයා ඩොලර් මිලියන 5කට. මේ දිවුරුම් ප්‍රකාශය ලබා දෙන්නේ මේ සමාගමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. එතකොට මේකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක් ගෙවුවා. ඒ කියන්නේ මම හිතන්නේ ආසන්නෙන් රුපියල් ලින්ගත්තොත් කෝටි 100ක් විතර ලං වෙන ප්‍රමාණයක්. ඉතින් මේක තමයි ගත්ත අල්ලස හෝ කොමිස. ඒ වගේම අවශ්‍ය වුණ ඕනම වෙලාවක ලංකාවේ නීතිය ඉස්සරහට ඇවිල්ලා උසාවියේ ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ සාක්ෂි සටහන් කිරීම හෝ වෙන නීතිමය ක්‍රියාදාමයට පෙනී සිටින්න එකඟ වෙනවා කියන එකත් ඊට අමතරව මේක සම්බන්ධයෙන් තියෙන සියලුම ලියකියවිලි සහ ඒ ඊමේල් ඔක්කොම ගමේවා මේ එයා හරියට සනාථ කරලා ලබා දීලා තියෙනවා කියන එක. LLC ආයතනයේ හරහා තමයි මේ සල්ලි මෙහෙට අන්තිමට ඇවිල්ලා ඒ යම් කිසි විසුද්ධිකරණයක් වෙලා තියෙන්නේ. චිදම්බරම් කියන පුද්ගලයා මේ කම්පැනි අයිතිකාරයා කියනවා මම සනාථ කරනවා මේ මුදල් හෙලියාඩ් කියන සමාගමෙන් සංග්‍රීලා ආයතනය වෙනුවෙන් ඒගොල්ලන්ගේ මෙන්න මේ සමාගමේ ගිණුමට ලැබුණා කියලා. ඒතර මේකෙන් තව දුරට මේ පුද්ගලයා මේ චිදම්බරම් කියන මේ සමාගමේ අයිතිකාරයා කියනවා මදුරාව කියන පුද්ගලයා සංග්‍රීලා ආයතනයේ මම හිතන්නේ විධායක නිලධාරී හැටියට ඉන්නේ දෙවනි හැටියට ඉන්නේ. එතුමාගේ තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් හම්බුණා. මේ ඩොලර් මිලියන 5ේ බෙනිෆිෂරි ඒ කියන්නේ මේක නාමල් රාජපක්ෂ මහත්මයා සහ යෝෂිත රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් M-Trad Holdings කියන කම්පැනිකටත් Carlton Sports Network කියන සමාගම් දෙකටත් මේ මුදල් ලබා ගත්තා කියලා මෙයා දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කළා. දැන් තමයි වැදගත්ම දේ මේ දිවුරුම් ප්‍රකාශයේ තියෙන්නේ. මෙතුමා කියනවා චිදම්බරම් කියන මම මේ දිවුරුම් ප්‍රකාශය පිටු හතරම කියවලා බලලා අස්සම් කරලා තියෙන්නේ රවින්ද්‍ර වෛද්‍යලංකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ SAS ගුණවර්ධන පොලිස් සැරයා ඉදිරිපිට 2015 ඔක්තෝබර් 28 වෙනිදා සිංගප්පූර්. එතකොට මේක මම මේ බොරුවට හදපු එකක් හෝ වෙන කවුරුත් බොරුවට හදපු ලේඛනයක් නෙමෙයි. මෙන්න මෙහෙම තමයි රාජපක්ෂවරු වැඩ කරේ. මාව පාවිච්චි කළා අපව එක තැනකට ගොනු කරලා හිර කරලා පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන මගේ නම එළියට දාලා මේ ගනුදෙනු කරන්න කියලා මට කිව්වා. ඉතින් ඒ කාලේ එතුමා ජනාධිපති. මම මට කරන්න පුළුවන් සම්බන්ධීකරණයක් මම කරා. ඒකේ යම් කිසි පාප කර්මයක් මම කළා තියෙනවා නම් ඒක මම විඳවනවා. ඒකේ කතා දෙකක් නැහැ. මද්රව්‍ය සමග Facebook සාධයකට එක්ව සිටි තරුණ තරුණයන් 30 දෙනෙකු හෝමාගම ගොඩගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ගොඩගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක මෙම Facebook සාදය පවත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මේගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී අයිස් ගංජා හා මත්පැති සමග තරුණයින් 21 දෙනෙකු හා තරුණියන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් සියලු දෙනා මද්‍රව්‍ය භාවිත කර තිබූ බවයි පොලිසිය පවසන්නේ. මද්රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 8 දෙනෙකු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9ට. www.ipnnews.lk